ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කුවෙට් රාජ්‍ය රටවල් කිහිපයකින් සියලුම ඍජු වාණිජ ගුවන් ගමන් දින නියමයකින් තොරව සිටුවා ඇති නමුත් කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට විවිධ රටවලට පිටතට යන ගුවන් ගමන් සඳහා අවසර හිමි තිබෙනවා. ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ලංකාව සහ බංග්ලාදේශයන් රටවලට සංචාරය කරන මගීන්ට අදාළ රටවලට යා හැකියි. ඉහත රටවලින් පැමිණෙන වාණිජ ගුවන් ගමන් තහනම් වුවද භාණ්ඩ ප්‍රවාහනය සඳහා කිසිදු සීමාවක් නොමැති බව කුවෙට් රාජ්‍ය විසින් දන්වා සිටී. කුවෙට් රාජ්‍යයේ PCR පරීක්ෂණයක් සඳහා සම්මත ගාස්තුව ලෙස KD 20ක් එසේත් නැත්නම් කුවෙට් ඩිනාර් 20ක් ලෙස සංශෝධනය කරන ලදී. මේ අනුව පුද්ගලික ආයතන හා පෞද්ගලික ලැබ්වලද සම්පූර්ණ ගණන KD 20ක් බව සඳහන් වේ. කුවෙට් ජහරා සාප්පු සංකීර්ණ ගින්නෙන් ආසියානු ජාතිකයන් දෙදෙනෙක් මිය ගිය බව කුවෙට් ග්‍රාමීය ගිනි නිමීමේ ඒකකය සඳහන් කළේය. වර්ග මීටර 1000ක් පමණ ප්‍රදේශයක ගින්න පැතිරී තිබූ බවත් එහිදී 5 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකි වූ බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා. තවත් විශේෂ පුවතක් වෙතයි අවධානය 36,000ක් පමණ වූ සාප්පු සංකීර්ණ 21ක සේවකයන්ට එන්නත් කරණය ලබා දී අවසන් බව කුවෙට් ඔපරින් නිලවිබ් අඩවිය අද ප්‍රකාශ කළා. එම පුවතම කුවෙට් MOH ආයතනය විසින් මෙසේ ප්‍රකාශ කරලා තිබුණා 1,20,000ක් පමණ වූ සේවකයන්ට එන්නත ලබා දුනි. ඒ සාප්පු සංකීර්ණවල වැඩ කරන අයට, බැංකුවල වැඩ කරන අයට, පල්ලිවල සහ ෆැක්ටරිවල වැඩ කරන සියලු ජනයාට ඔවුන් එන්නත් කරණය ලබා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියා. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.